මේ කරිය ඔයා කවදාවත් කාලා නැතුව ඇති. මේ කරිය හදන්නේ රාපුයි හතුයි එකතු කරලා. ඇත්තට මේ කරිය පුදුම රසක් තියෙන්නේ. හරි විදියට රාබු හතු ව්‍යංජනේ හදන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. අඩිය ගණකම් භාජනයක් අරගෙන ඒකට තෙල් මිස් හැන්දක් දාලා මයිකට එකතු කරගත්ත බුරියානි මල් 1යි කුරුඳු කෑල්ලයි උලුහාල් තේ හැඳි භාගයයි ඒ වගේම කරාබු නැටි 4යි. දැන් මේ ටික හොඳින් තෙලින් ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම රම්පි කරපිංචා එකතු කරගන්නවා. රම්පි කරපිංචා තෙලෙන් හොඳට ටෙම්පරාදු වෙන්න ඕනේ. දැන් මම දාන්නේ අමුතුණු පහ. තෙලෙන් හොඳට අමුතුණු පහ ටික ටෙම්පරාදු වෙන්න ඕනේ. එතකොට තමයි හතු ව්‍යංජනයේට ලස්සන කලයක් එකතු වෙන්නේ. තමම එකතු කරගන්නවා රතු ලුණු කිටි 10ක්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ ගොඩාක් රෙසිපිස් මාත් එක්ක තියෙනවා. එකින් එක ඔකලොත් එක බෙදා ගන්න. අමු මිරිස් ඒ වගේම තක්කාලි වෙනුව මේකතු කරගන්නේ බිලින්. හොඳට ඉදුණු බිලින් ගෙඩි පහක් අරගෙන පොඩියට කපාගෙන තමයි මම එකතු කරගත්තේ. වාට බිලින් නැත්තම් හොඳට ඉදුණු ලොකු තක්කාලි ගෙඩියක් එකතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි මම රාබු ග්‍රෑම් 180 කපාගත්තේ. පොඩි කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. ටෙම්පරාදුවත් එක හොඳට රාබු ටික කලවම් කරගන්න. කහ තේ හැඳි භාගයයි මිරිස් කුඩු තේ හැඳි 1යි. ඒ වගේම මස් කරි 3/5 හෝ ගරම් මසාලා තේ හැඳි 1යි. දැන් මේ ටික හොඳට ටෙම්පරාදුවත් එක්ක අවලං කරගන්න. ලුණු එකතු කරගන්නවා තේ හැඳා. දැන් හොඳට කවලං කරලා ඒකට මම එකතු කරගන්නවා හතු. මේ අපි සාමාන්‍ය වෙළඳ පොලේ ගන්න හතු පැකට් එකම තමයි. හතු ග්‍රෑම් 200ක් මම අරගෙන තියෙනවා පොඩියට ඉරාගෙන තියෙන්නේ. ටෙම්පරාදුවත් එක හොඳට කවලං කරලා හතු ටික හොඳට තැම්බෙන විදිහට පියනින් වහ ගන්නවා. විනාඩි 5කට පස්සේ ඇරලා බලන්න හතු ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ ව්‍යංජනයේ ඇත්තටම රස එච්චරටම කිරිදාන්න නැති තරමට. ඒ නිසා මං පොල් කිරි කෝප භාගයක් එකතු කරගන්නවා. හින්දල කන හතු කරේ ඇත්තටම ගොඩක් රසවත්. ඔන්න ඔය විදිහට තමයි මම හතු මිශ්‍ර රාබු ව්‍යංජනය හදාගත්තේ. හැමදාම ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. එහෙනම් සුබ දවසක් ආයුබෝ වේවා.